සුබදවස කාලය මෝටම සාදරින් පිළිගන්නවා එස්එල් ජොබ් ගයිඩන්ස් YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එක කතා කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන රැකියා අවස්ථාවක් පිළිබඳව. ඉතින් අපි බලමු මේ රැකියා අවස්ථාව කොහොමද? මොනවාගේ සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ? කොහොමද ආයදම් කරන්න තියෙන්නේ කියලා. ඕ ලෙවල් සමත් අයටත් මේ තනතුරු සඳහා ආයදම් කිරීමේ අවස්ථාව තියෙනවා. අපි බලමු කොහොමද මේ තනතුරු ආයදම් කරන්න තියෙන්නේ කියලා. නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා කෘෂි ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ සේවාවන් ගොවි ජනතාව අතරට රැගෙන යාම සඳහා මේයුම් හා අලෙවි නියෝජිතයන් බඳවා ගැනීම 2023 විදිහට තමයි නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් හා පළපුරුද්ද මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වෙන්නට ඕනි. වයස සීමා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18ට වැඩි වීම හා මනා චරිතයකින් යුක්ත වීම අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රියාත්මක ස්මාර්ට් ජංගම දුරකථනයක් සතුවීම හා මූලික හැසිරීමේ කටයුතු පිළිබඳ දැනුවත්භාවය අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. මනා පෞරුෂත්වයකින් යුක්ත වීම හා සන්නිවේදන හැකියාවක් තිබෙන්නට අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. අලෙවිකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම හෝ සේවා සැපයීම පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුමක් බව සඳහන් කරලා තියෙනවා. දැනටමත් රැකියාවක නියුතු ඌවෙකුටද මේ සඳහා ඇඳුම් කිරීමේ හැකියාව තියෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට අඩුම අධ්‍යාපන සුදුසුකම් යටතේ මේ සඳහා ඇඳුම් කිරීමේ අවස්ථාව තියෙනවා. අපි ඉදිරියට ඇඳුම් කිරීමේ ක්‍රමවේදය ඇප්ලිකේෂන් ලබා ගන්න ආකාරය පිළිබඳව ඉදිරියට මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් මේ සඳහා මේන ප්‍රතිලාභ සඳහන් කරලා තියෙනවා. ඔබ සිදු කරන කාර්යයේ ප්‍රගතිය මත ආකර්ෂණීය ගෙවීම් සිදු කරන අතර මූලික වැඩපක් රහිතයි කියලා සඳහන් කරලා තියෙනවා. හැකියාව මත රුපියල් ලක්ෂයක් ඉක්මවා මාසික ආදායමක් උපයාගත හැකි කියලා සඳහන් කරලා තියෙනවා. රාජ්‍යංශය සමග එක්ව කටයුතු කිරීමෙන් සමාජයේ වශයෙන් ඇතිවන විශ්වාසනීය භාවය ඒ වගේ දේවල් ලැබෙන බව සඳහන් කරලා තියෙනවා. රැකියාවන්නේ නියුතු අයට අමතර ආදායම් මාර්ගයක් අතර රැකියා වියුක්ත අයට ස්වයං රැකියාවක් ලෙස කිරීමේ හැකියාව තියෙන බවත් සඳහන් කරලා තියෙනවා. ඉලක්ක සපුරන නියෝජිතයන්ට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් හා විශ්‍රාම වැටුපක් හිමින බව සඳහන් කරලා තියෙනවා. මණ්ඩලීය කටයුතු පිළිබඳව කෙටිකාලීන පුහුණුවකින් පසු සේවයේ යෙදෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. බඳවා ගන්නා ප්‍රදේශ සඳහන් කරලා තියෙනවා. සියලුම දිස්ත්‍රික් ආවරණය වෙන පරිදි නියෝජිතයන් බඳවා ගන්නා බැවින් ග්‍රාම සේවා වසම් මට්ටමින් අයතුම් කළ හැකි කියලා සඳහන් කරලා තියෙනවා. තනි පුද්ගල නමින් ආයතන නමින් සමිති සමාගම නමින් අයතුම් කිරීමේ අවස්ථාව තියෙන බව සඳහන් කරලා තියෙනවා. අර්ධකාලීන හා සතියන්තයන් සේවය කළ හැකි බැවින් සියලුම රාජ්‍ය අර්ධකාලීන අර්ධ රාජ්‍ය නිලධාරීන්ට අයතුම් කර හැකියාව තියෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සඳහා අයතුම් කිරීමේ ක්‍රමවේදය කොහොමද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් අවසාන දිනය 2022 12/28 දින එදිනට ප්‍රථම අයදුම් කරන්නට ඕනේ. ඊමේල් මාර්ගෙන් අයදුම් කිරීමේ අවස්ථාවක් තියෙනවා. තැපැල් මාර්ගෙන් අයදුම් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සඳහා වන අයදුම් පත්‍රය ඔයාට www.aib.gov.lg කියන වෙබ්සයිට් එක හරහා ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මම මේ ડોකියුමන්ට් එක පහලින් ડિස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔයාලට පහසුවෙන් ඇවිල්ලා ඒක බලා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊමේල් මාර්ගෙන් අයදුම් කරනවා නම් මේ ඊමේල් ලිපිනේ තමයි chairman@aib.gov.lk කියන ඊමේල් ඊමේල් එක. අයදුම් පත්‍රය සමග ඔයාට ඊමේල් මාර්ගෙන් අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. ඊමේල් මාර්ගෙන් අයදුම් කිරීමේදී සබ්ජෙක්ට් කොටසට ඔයා අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. ඉතින් මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා සුදුසුකම් ලත් අයදුම් කරුවන් මෙම දැන්වීම පළවෙනි දින සිට එනම් 2022 12/28 දින හෝ එදිනට ප්‍රථම පහත මාර්ගගත දිගුව Google link එක භාවිතා කරලා තොරතුරු සම්පූර්ණ කරන්නට ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්පසු ඔබගේ ආයුධම් පත පහත ලිපිනයට යොමු කරන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආයුධම් පත්‍රය වට www.aib.gov.lk කියන වෙබ්සයිට් එකෙන් භාගත කිරීමෙන් හෝ ඔබේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ කාර්යාලයෙන් ලබාගත හැකි කියලා සඳහන් කරලා තියෙනවා. තැපැල් මගින් ආයුධම් කිරීමේදී ලියුම්කරුවේ වම්පස ඉහළ කෙළවරෙහි හෝ විද්‍යුත් තැපැල chairman@aib.gov.lk මගින් ආයුධම් කිරීමේදී විෂය තීරුවේ අදාළ තනතුර සඳහන් කළ යුතුයි. දිස්ත්‍රික් මට්ටමින් කරනු ලබන සම්මුඛ පරීක්ෂණයන් මගින් ආයුධම් කරුවන් බඳවා ගැනීම කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මුලින්ම ඔයා මේකේ Google link එකක් තියෙනවා. මේ ડોකියුමන්ට් එකේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ තොරතුරු මුලින්ම යවන්නට ඕනේ. එයා මේ අවල තමයි ඔයාගේ ඉතුරු අයදුම් කිරීම කරන්නට ඕනේ. අපි මුලින්ම බලමු කොහොමද මේ Google link එකෙන් කියලා අයදුම් කරන්න තියෙන කියලා. ඉතින් මේ Google link එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙමයි ඔයාට එන්නේ. මුලින්ම ඔයාගේ නම සඳහන් කරන්න. ඊට පස්සේ ID number එක සඳහන් කරන්න. ඊට පස්සේ telephone number එක සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය සඳහන් කරන්න.
ඔයාගේ අධ්‍යාපන සුසුකම් මට්ටම සඳහන් කරන්න ඕලෙවල්ද ඒලෙවල්ද ඩිග්‍රී එකක් තියෙනවද ඩිප්ලෝම එකක් තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා දැනට වැඩ කරන ඉන්ඩස්ට්‍රී එක සඳහන් කරන්න. ඊට පස්සේ අහනවා ඔයාට එක්ස්පීරියන්ස් තියෙන මොන ක්ෂේත්‍රයකට අදාළවද කියලා. මෙතන තියෙනවා නම් ඔයා සඳහන් කරන්න, නැත්නම් අද කියන එක ඔයාට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඩොබ් බ්‍රවුන් එකක් තියෙනවා, එතනින් ඔයාට සඳහන් කරන්න පුළුවන් ඩිස්ත්‍රික්කේ කොහෙද කියලා. ග්‍රාම නිලධාරී වසමත් එක්ක අංකයක් තියෙනවා, ඒක සඳහන් කරන්න මෙතන. ඒසට සබ්මිට් කරන්න තියෙනවා. ඊට පස්සේ තමයි ඔයා මෙතන ඔයාට අයදුම් කිරීමේ ක්‍රමවේදය කරන්න පුළුවන්. ටැපල් මාර්ගෙන් අයදුම් කරනවා නම් ඔයා ලිපිනේ තමයි සභාපති කුටි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නම්බර 117 සුභද්‍රාරාම පාර ගංගොඩවිල නුගේගොඩ කියන ලිපිනයට ඔයාට ඇවිීමේ අවස්ථාව තියෙනවා, ඔයාගේ අයදුම් පත්‍රය. ඉතින් ඔයාට වැඩිදුර තොරතුරු දැනගීමේ මේ අවස්ථාවක් තියෙනවා සියලුම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන්. ක්ෂණික ඇමතුම් ඔයාට ගන්න පුළුවන් 19:18 කියන නම්බරකින්. දැන් දුරකථන අංකයක් තියෙනවා 011 238 4000 කියන දුරකථන අංකයෙන් ඔයාට වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන ඇති කියලා. සුදුසුකම් දෙනවා අනිවාර්යයෙන්ම ආයතන කරන්න. අපි තවත් මෙයාගේ මරේ කියන අවස්ථාවකින් බණ්ඩපහම. සුබ දවසක් ඔයාලා හැමෝටම.